අදත් ඔබ මේ එකතු වන්නේ Medicine for Life YouTube නාලිකාව සමගින්. ඉතින් අද අපි ඔබට තොරතුරු ගෙනෙන්නේ ඔබේ නියපොතු වල පවතින යම් යම් රෝග තත්ත්වයන් වගේම එම රෝග තත්ත්වයන් හඳුනාගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. ඉතින් මුලින්ම අර ගත්තොත් ඔබේ නියපොතු වල දෙක අතර තියෙන කළු පැහැති පටවැනි කොටස් දකින්න පුළුවන්. මේ වගේ කළු පැහැති පටවැනි කොටස් දකින්න පුළුවන් වෙන්නේ නියපොතු වල සිද්ධ වෙන දිලීර ආසාදන නිසා වෙන්න පුළුවන්. ඒ වගේම නියපොතු වලට බාහිරින් සිද්ධ වෙන හානි වීම නිසා මේ විදිහට කළු පැහැති කොටස් නියපොතු වල දකින්න පුළුවන්. මීට අමතරව නියපොතු වල පිළිකාමයේ තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. මේ විදිහට ඇති වෙන පිළිකාමයේ තත්ත්වයන් ඔබට පෙන්වුම් කරන්නේ නියපොත්තේ කළු පැහැති කොටසක් විදිහට. ඒ නිසා ඔබේ නියපොතු වලත් කළු පැහැති කොටසක් දකින්න ලැබුණොත් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. මීළඟට අපි බලමු ක්ලබින් කියන තත්ත්වය පිළිබඳව. මොකද්ද මේ ක්ලබින් කියන්නේ? මේ කියන්නේ නියපොතු වල හැඩය වෙනස් වීමක් ගැන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නියපොත්තේ මුල හා නියමල අතර තියෙන පවතින කෝණය අංශක 180ට වඩා අඩුයි සාමාන්‍ය පුද්ගලයෙක්ගේ. නමුත් මේ රෝග තත්ත්වයේදී නියපොත්තේ නියමුල හා නියමල අතර පවතින කෝණය අංශක 180ට වඩා වැඩිවීමක් පෙන්වුම් කරනවා. මේකට තමයි කියන්නේ නේල් ක්ලබින් කියලා. මේ තත්ත්වය වඩාත් උග්‍ර වන අවස්ථාවලදී ඇඟිලි තුඩු වල ඩ්‍රම්ස්ටික් ඇපියරන්ස් එකක්, ඒ කියන්නේ ඩ්‍රම්ස්ටික් වගේ හැඩයක් අරගන්නවා. මේ තත්ත්වය ඇති වෙන්නේ මොන වගේ රෝගාබාධ වලදීද? පෙනහළු වල තියෙන පිළිකාමයේ තත්ත්වයන් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සිරෝසිස් කියන තත්ත්වයේදී, ඒ වගේම බඩවැල් ආශ්‍රිතව ඇති වෙන ඇතම් රෝගාබාධ වලදී, ඊට අමතරව හෘදයේ අපිරිසිදු රුධිරය හා පිරිසිදු රුධිරය මිශ්‍ර වන ඇතම් හෘද රෝග වලදී, ඒ වගේම තයිරොයිඩ් රෝග වලදී මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. නමුත් උපතින්ම සමහරුන්ට සහජයෙන්ම මේ විදිහට ක්ලබින් කියන තත්ත්වය ඇඟිලි තුඩු වල නියපොතු වල දකින්න ලැබෙනවා. මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඔබේ ඇඟිලි වලත් මේ විදිහට නියපොතු වල අසාමාන්‍ය හැඩයක් දකින්න ලැබෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ නියපොතු රෝස පැහැයක් ගන්නවා. නමුත් ඇතැම් රෝගාබාධ වලදී නියපොතු හද සුදු පාටක් අරගන්න පුළුවන්. මොන වගේ රෝගාබාධ වලදීද මේ විදිහට නියපොතු හද සුදු පාටක් අරගන්නේ? සිරෝසිස් කියන රෝගයේදී, ඒ වගේම තයිරොයිඩ් සම්බන්ධ රෝගාබාධ වලදී, දේවැඩියාව කියන රෝගයේදී මේ විදිහට නියපොතු හද සුදු පාටක් ගන්න පුළුවන්. ඒ වගේම නියපොතු වලට තියෙන රුධිර සැපයම අඩු වන සෑම රෝග තත්ත්වයකදීම මේ විදිහට නියපොතු හද සුදු පැහැයක් ගන්න පුළුවන්. මන්ද පෝෂණය, හෘදය අකර්මණ්‍ය වීම, වකුගඩු අක්‍රිය වීම කියන රෝග තත්ත්වයන් වලදී මේ විදිහට තද සුදු පාට වන නියපොතු දකින්න ලැබෙනවා. ඒ වගේම ඔබේ නියපොතු සුදුමැලි ස්වභාවයක් ගන්නවා නම් ඒකට හේතු වෙන්නේ ඔබේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම. ඇතැම් රෝගාබාධ වලදී ඔබේ නියපොතු වල පාට වෙනස් වෙන්නත් පුළුවන්. නියපොතු කහපාටට හැරෙන්නේ මොන වගේ රෝගාබාධ වලදීද? නියපොතු වල කහපාටට හැරෙන්න හේතු වෙන්නේ දියවැඩියාව, ඒ වගේම දිලීර ආසාදන, ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථි ආබාධ, ඒ වගේම පෙනහළු වල යම් යම් රෝගාබාධ වලදී මේ විදියට නියපොතු කහපැහැයක් ගන්නවා. ඒ වගේම පොතු කබල තියෙන රෝගීන්ගේ මේ විදියට නියපොතු කහපැහැයක් ගන්නවා. ඉතින් මේ විදියට නියපොතු වල කහපැහැයක් ගැනීම සිද්ධ වෙන්න පුළුවන් ඔබේ රුධිරයේ බිලිරුබින් ප්‍රමාණය, කැරොටින් ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ වන අවස්ථාවලදී. ඒ වගේම ධූම්පානය කරන පුද්ගලයන්ගේ නියපොතුත් කහපැහැයක් ගන්නවා. සමහර රෝගවලදී නියපොතු වල තිරස්සතට තද පාට ඉරි ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව කියන රෝගයේදී මේ විදියට ඉරි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරයේ කැල්සියම් මට්ටම අඩු වුණොත් මේ විදියට නියපොතු වල තද පාට ඉරි තිරස්සතර ඇති වෙන්න පුළුවන්. කුඩා දරුවන්ට ඇතිවන කවසක් කියන රෝග තත්ත්වයේදී මේ විදියට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බාහිරින් නියපොතු වලට සිදුවන හානි වීම නිසා తాවකාලිකව නියපොතු වල වැවීම අඩාල වීමෙදිත් මේ විදියට නියපොතු වල තද පැහැ ඉරි ඇති වීමක් සිද්ධ වෙනවා. මීට අමතරව නියපොතු වල අවතල හැඩයක් ගන්න මොන වගේ රෝගාබාධ වලදීද? නියපොතු වල අවතල හැඩයක් ගන්න රෝගාබාධ වෙන්නේ අක්මාවේ රෝගාබාධ, ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගාබාධ. මීට අමතරව ඉතාමත් වැදගත් කාරණයක් වෙන්නේ යකඩ උනතාවේදී මේ විදියට අවතල හැඩයක් ගන්න නියමිතව ඇතිවීම ඉතාමත් සුලභව දකින්න ලැබෙන කාරණයක්. සමහර රෝගවලදී ඔබේ නියපොතු වල පැහැය නිල් පැහැයට හැරෙන්න පුළුවන්.
හෘද රෝගවලදී, ඒ කියන්නේ පිරිසිදු රුධිරයට අපිරිසිදු රුධිරය මිශ්‍ර වන හෘද රෝගවලදී, ඒ වගේම කල්පවතින පෙනහ රෝගවලදී මේ විදියට නියපොතු නිල් පැහැයට හැරෙන්න පුළුවන්. මේයින් අදහස් කරන්නේ ඔබේ රුධිරයේ පවතින ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමක්. සමහරුන්ගේ නියපොතු ඉතාම පහසුවෙන් කැඩී යන රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ විදියට නියපොතු ඉතාම පහසුවෙන් කැඩී යාම යකඩ උනතාවේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තයරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වන අවස්ථාවලදී, ඒ කියන්නේ මන්ද තයරොයිඩිතාව කියන අවස්ථාවේදී මේ විදිහට නියපොතු පහසුවෙන් කැඩී යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම යම් යම් විටමින් උනතාවලදීත් මේ විදිහට නියපොතු පහසුවෙන් කැඩී යාමක් සිද්ධ වෙනවා. ඔබේ නියපොතු වල යම් යම් දිලීර ආසාදන ඇති වෙන්නත් පුළුවන්. මේ විදිහට දිලීර ආසාදනක් ඇති වන අවස්ථාවලදී නියපොත්තේ පැහැය සුදු පැහැ සිට කහ කළු වශයෙන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ විදිහට දිලීරාසාදන ඇති වන අවස්ථාවලදී නියපොත්තේ පැහැය මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. දිලීරාසාදන නිසා නියපොතු වල ඝනකම වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම නියමුලවට ආසාදනය වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ නියමුලවට ආසාදනය වීම බැක්ටීරියා ආසාදනයන් නිසා ඇති වෙන රෝග තත්ත්වයක්. මේ විදිහට බැක්ටීරියා ආසාදනයන් සිද්ධ වෙන්න හේතු වෙන්නේ හුඟක් වෙලාවට ඇඟිලි තුඩු ජලය ආශ්‍රිතව තබා ගැනීම. නියපොතු වල කුඩා වලගසුන් තැන් ඇතිවීම ඇතැම් රෝගාබාධ වලදී සිද්ධ වෙන්න පුළුවන්. මේ විදිහට සිද්ධ වෙන්නේ පුතු කබර රෝගීන්ගේ, ඒ වගේම පෙනහළු වල, ඒ වගේම වසා ගැටිති වල යම් යම් රෝගාබාධ තියෙන රෝගීන්ට මේ වගේ නියපොතු වල කුඩා වලගසුන් තැන් ඇතිවීමක් සිද්ධ වෙනවා. නියපොත්ත තිබෙන ස්ථානයෙන් ඉහළට එසවීමක් යම් යම් රෝගාබාධ වලදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දිලීර ආසාදන වලදී මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අක්මාවේ ආබාධ වලදී, ඒ වගේම නියපොත්තට බාහිරින් හානි සිද්ධ වීම නිසා මේ විදිහට නියපොත්ත ඉහළට එසවීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව තයරොයිඩ් ග්‍රන්ථියේ අධික ආකාරීත්වය නිසා මේ විදිහට නියපොත්ත ඉහළට එසවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම පොතු කබර රෝගීන්ගේ නියපොතු වලත් මේ විදිහට ඉහළට එසවුණු ස්වභාවයක් දකින්න පුළුවන්. ඉතින් මීට අමතරව පෙනහළු වල පවතින ආබාධයන් නිසාත් මේ විදිහට නියපොතු වල අසාමාන්‍යතාවන් දකින්න පුළුවන්. ඔබේ නියපොත්ත යට ලේ පිරීමක් ඇති වුනොත් ඔබේ නියමුල කළු පැහැයට හැරෙන්න පුළුවන්. මේ විදිහට නියමුල කළු පැහැයට හැරීම නිසා ඒ තත්ත්වය හඳුන්වන්නේ හිමටෝම නමින්. ඉතින් මේ රෝග තත්ත්වයේදී ඔබේ නියපොත්තේ කුඩා සිදුරක් ඇති කරලා ඒ එකතු වෙලා තියෙන රුධිරය පිටතට ගලා යාමට සලස්වනවා. මේ තත්ත්වය සබ්අංගල් හිමටෝම කියන නමින් තමයි හඳුන්වන්නේ. සමහර ඌනතාවයන් වලදී ඔබේ නියපොතු වල සුදු පැහැති ලබ, ඒ වගේම තිත් ඇති වෙනවා. ඒ කියන්නේ කැල්සියම් ඌනතාවය, සීක් ඌනතාවය වගේ තත්ත්වවලදී මේ විදියට නියපොතු වල සුදු පැහැති ලබ ඇති වෙනවා. මීට අමතරව නියපොතු වලට බාහිරින් සිදුවන හානිවීම නිසාත් මේ විදියට නියපොතු වල සුදු පැහැ ලබ ඇති වෙන්න පුළුවන්. ඔබේ නියපොතු වල තිරස්සතර ඇතිවන ගැටි ස්වභාවයක් ඇති වෙන්නේ ඔබේ වයස්ගත වීම සමග වෙන්න පුළුවන්. මීට අමතරව රුමටොයිඩ් ආතරයිටිස් කියන රෝග තත්ත්වයේදී මේ විදියට ඔබේ නියපොතු වල තිරස්සතර ඇතිවන ගැටි ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඔබේ නියපොතු වල තිරස්සතර ඇතිවන ලාපෑති තීරු වැනි කොටස් ඇති වෙන්නේ මන්ද පෝෂණය, ඒ වගේම ප්‍රෝටීන් ඌනතාවය කියන රෝග තත්ත්ව නිසා. ඔබේ ශරීරයේ ප්‍රෝටීන් නිපදවීම අඩුවීම නිසා, ඒ වගේම ශරීරයෙන් ප්‍රෝටීන් හානවීම වැඩිවීම නිසා මේ විදියට ඔබේ නියපොතු වල තිරස්සතට ලාපෑති කොටස් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය රෝස පැහැයක් ගන්න ඔබේ නියපොතු තද රතු පැහැයක් ගන්නවා නම් ඒකට හේතු වෙන්නේ බොහෝම වෙලාවට කාබන් මොනොක්සයිඩ් ඔබේ රුධිරයේ වැඩිවීම. එහෙම නැත්නම් ඔබේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිවීම නිසා මේ විදියට නියපොතු රතු පැහැයක් ගන්නවා. මීට අමතරව යම් යම් විටමින් ඌනතාවයන් වලදී ඔබේ නියපොතු රතු පැහැයට හැරෙන්න පුළුවන්. ඔබේ නියපොතු වල නියමුලට ආසන්න ප්‍රදේශය පමණ සුදු පැහැයක් ගන්නවා නම් ඒක half and half nail කියන නමින් තමයි හඳුන්වන්නේ. මේ තත්ත්වය ඇතිවීමෙන් පෙන්නුම් කරන්නේ ඔබේ අක්මාවේ සෛල විනාශ වීමක්. ඊට අමතරව ඔබේ වකුගඩු අක්‍රිය වීමක් මේ පෙන්නුම් කරනවා. ඉතින් මේ රෝග තත්ත්වයේදී ඔබේ නියපොතු වල නියමුලට ආසන්න ප්‍රදේශය තද සුදු පැහැයකුත්, ඒ වගේම ඇඟිලි තුඩු සහිත ප්‍රදේශයේ නියපොත්ත රතු දුඹුරු පැහැයකුත් අරගන්නවා. උපතින්ම කුඩා නියපොතු පිහිටීමත්, ඒ වගේම උපතින්ම නියපොතු පිහිටා නොතිබීමත්
යම් යම් රෝග ලක්ෂණ සමූහයන් සමග ඇතිවන තත්ත්වයන්. ඔබේ පාදවල නියපොතු කැපීමේදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. පාදවල නියපොතු කපනකොට ඔබ ඔබේ නියපොත්ත තිරස් හතර කපන්න ඕන. නියපොත්තේ දෙපැත්ත හැඩකිරීමක් සිද්ධ කරන්නේ නැතුව. එහෙම නැතුව නිවැරදි නොවන ආකාරයට නියපොතු කැපීමෙන් සිද්ධ වෙන්නේ ඔබේ නියපොතු වල අසාමාන්‍ය වර්ධනයක්. ඔබේ නියපොතු වල ඇතිවන රෝග තත්ත්වයන් වගේම එම රෝග තත්ත්වයන් හඳුනාගන්නේ කොහොමද කියන කරුණු සම්බන්ධයෙන් ඔබට මෙම වීඩියෝව තුලින් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. ඉතින් ඔබත් අපේ වීඩියෝ වලට කැමති නම් අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් වීඩියෝවක් තුලින් ඔබව හමුවන තෙක් ඔබට සුබ දවසක්.